සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය සියලුම දෙනාට. වේදිකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍ය දරයෙක් වන ජයතිලක කම්මැල්ල වීරයන් ප්‍රමුඛ සියලුම කලාකරුවන්ගෙන් අවසරයි. ආදරණීය සමන්ත විද්‍යාරත්න සහෝදරයා ප්‍රමුඛ සියලුම දේශපාලන හිතමිතුරන්ගෙන් අවසරයි. බණ්ඩාරවෙල එම නැත්නම් ඌව පලාතේ ආදරණීය හිතමිතුරණි, මීට විනාඩි දෙකතුනකට කලින් මට එහා පැත්තේ වාඩි වෙලා ඉන්න අපේ කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රියංකර රත්නායක සර් වගේ මෙහෙම පොඩි ප්‍රශ්නයක් ඇහුවා. සුනිල්, මීට කලින් දේශපාලන වේදිකාවල කතා කරලා තියෙනවද? ඒ කියන්නේ මේ වතාවට කලින්. උත්තරේ පැහැදිලියි. කිසිම කලෙක නැහැ. කිසිම කලෙක කිසිම දේශපාලන වේදිකාවකට නැගලා නැහැ. ඒක මට විතරක් දෙන්න තියෙන උත්තරයක් නෙවෙයි. කම්මැල්ල වීරයන් වගේ වාමාංශික දේශපාලනයේ දීර්ඝ ගමන් කළ අයට අමතරව අපේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ උගතුන් කලාකරුවන් සංස්කෘතික ශාස්ත්‍රයේ විශාල ප්‍රමාණයක් පළවෙනි වතාවට තමන්ගේ ජීවිතයේ පසු නොතැවෙන තීරණයක් අරන් තියෙනවා. ඒ තමයි ජාතික ජනබලවේගයේ වේදිකාවේ නිරනුමානවම තමන්ගේ දේශපාලනය කරන්න. ආදරණීය අම්මේ තාත්තේ, ඒ දේශපාලනය අපේ විතරක් නෙවෙයි. ඒ දේශපාලනය අපි හැමෝගෙම. ඒ දේශපාලනය පාසල් යන දරුවන්ට, ඉපදිච්ච නැති දරුවන්ට, ඒ විතරක් නෙවෙයි. මම ගිය සතියේ ගාල්ලෙදි කිව්වා, අපි මේ සැරේ දේශපාලනය කරන්නේ අපේ ප්‍රතිවාදී කඳවුරටත් එක්ක කියලා. අපේ ප්‍රතිවාදී කඳවුරේ අපේ ගමන වලකාලන්න උත්සාහ කරන, අපිව වටහා නොගත්තු ඇතැම් හිතමිතුරන් කලාකරුවන්, මේ වේදිකාවට ගොඩවෙන්න ශක්තිය නොලද කලාකරුවන්, ඒ සියලු දෙනාගේම දරු මුඩු පුරන්ටත් එක්කයි මේ සැරේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. අපට අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරගන්න ඇතැම් විට ආපහු අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙවර කිසිදු සැකයක් නැහැ. ශ්‍රී ලංකාවේ මේ වනටකට තියෙන දේශපාලන වාතාවරණය සහ දේශපාලන උනන්දුව දිහා බලනකොට ආපහු අපිට ජනාධිපතිවරයෙක් තෝරගන්න උවමනා වෙන්නේ නැහැ. මක් නිසාද? ස්ථිර වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා මේ නොවැම්බර් 17 වෙනිදා මේ මැතිවරණය ජයග්‍රහණය කරන නිසා. අන්තර්ජාලයේ මුහුණු පොත් අඩවියේ හරිම නිර්මාණාත්මක ප්‍රකාශ මේ දවස්වල යනවා. තැනක තිබුණු අදහසක් ගලපගෙන කිව්වොත් මෙහෙමයි. උන් හදපු ප්‍රශ්න උන් විකුණ ගන්නවා. ඇත්තනේ. බොහොම පහත් විදියට විකුණ ගන්නවා. මිනිසුන්ට, දේශපාලඥයන්ට ඒ තරම් පහතට වැටෙන්න පුළුවන්ද කියලා ඔබට කල්පනා වෙනවා ඇති. උන් හදපු ප්‍රශ්න උන් විකුණ ගන්න අතරේ ඒ ප්‍රශ්න විසඳන්න වෙන්නේ ජන බලවේගයෙන් ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයාට. ඒ තමයි අනුර දිසානායක සහෝදරයා. හිතමිතුරනි, ඔබ මෙවර හදන්නේ, ඔබ මෙවර බිහි කරන්නේ ජනාධිපති උතුමාණන් කෙනෙක් නෙවෙයි. මතක තියාගන්න, ඔහු ජනාධිපති සහෝදරයෙක්. ඔහු ජනාධිපති සහෝදරයෙක්. ඔබට වැළඳ ගන්න, ඔබට අතට අත දෙන්න, ඔබට කරට අත දාගන්න, පොඩි දරුවන්ට ලං වෙන්න පුළුවන් ඇත්ත මිනිහෙක්. ඇත්ත මිනිහෙක්. ඊයේ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන ඔබ නැරඹුවා නම් අපේ හිතවතුන්ගේ ගැන කතා කරાવી. මං හිතන්නේ ඒ කෙබඳු නායකයෙක්ද කියලා අප හැමෝටම වටහා ගන්න පුළුවන්.
ඒ ප්‍රශ්න විසඳන්නේ න සහෝදරයා අර අපේ ටෙලිනාට්‍යයක් උද්ෘත කරලා කිව්වොත් දැන් නගරය මැදටම ඇවිල්ල ඉන්නේ. ඔහු අපේ කෙනෙක්, ඔහු අපේම සහෝදරයෙක්, ඔහු දැන් හරි තැනට ඇවිල්ල ඉන්නේ. ඒ නිසා අපි විශාල සොම්නසකින් විශාල ආදරයකින් තමයි මේ සියලුම කලාකරුවන් මේ ගමන යන්නේ. අපිට ඔහුට කියන්න තියෙන්නේ ආදරණීය අනුර සහෝදරයා, ස්තුතියි ඔබට. මක් නිසාද? මේ කිසිදු කලෙක දේශපාලන වේදිකාවක් ස්පර්ශ නොකළ කිසිදු බිලකට කිසිදුවෙකුට මිලදී ගත නොහැකි මේ තරම් වටිනා මිනිසුන් සම්භාරයකට ආත්ම ගෞරවයක් දීම ගැන, එබ්බඳු නායකයෙක් වීම ගැන. ඒ නිසා අපට ඉතාම උණුසුමෙන් අප තෝරාගත්තු තෝරා ගැනීම ගැන කතා කරන්න පුළුවන්. විනාඩි කීපයයි මම තව ඔබෙන් ඉල්ලන්නේ. ජාතික ජනබලවේගය නිර්මාණය වීමේ පිටිපස්සේ අවුරුදු දෙකක පමණ කාලයක අප විශාල පිරිසකගේ විශාල ශ්‍රමයක්, නිහඬ ශ්‍රමයක් තැන්පත් වෙලා තිබෙනවා. ඒකේ මූලිකම අවධියක් තමයි ජාතික විද්වත් සංවිධානය බිහිකර ගැනීම. අපි ඒක ආරම්භ කළේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ තියපු විශාල රැස්වීමකින්. එදා එතන මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියූ වචනයක් මේ බණ්ඩාරවෙලට සම්බන්ධයි, මේ ඌවට සම්බන්ධයි. ඒ නිසා මට ඒ ගැන මතක් වුණා. අමරකීර්ති මහාචාර්යතුමා කිව්වා ලංකා ඉතිහාසයේ නිර්මාණය කරපු උණුසුම් සහගතම දේශපාලනිකම මනුෂ්‍ය ආදරය කැටියුණු මහා මිනිස් පෞර උමා ඔය ආශ්‍රිතව මේ බණ්ඩාරවෙල ගොඩ නැගූ බව. ඒ මහා ජනපෞරට නායකත්වය දීපු ආදරණීය සමන්ත සහෝදරයා ඉන්න වේදිකාව අපි හැම දෙනාටම ඇත්තටම ආත්ම ගෞරවයක්. එතකොට මට මතක් වෙන්නේ ඇයි සමන්ත සහෝදරයා පාර්ලිමේන්තුව කරා පිය නැගුවේ නැත්තේ කියලා. ඒකට හේතුව හරිම කනගාටුදායක තැනක තියෙන්නේ. අපි සියලු දෙනා මේ කාරණයේදී බරපතල අසරණ බවකට ලක් වෙලා තියෙනවා. ඒ තමයි මගේ රටේ ජනතාව දේශපාලන සංවිධාන රාශියක් විසින් දශක හතක් තිස්සේ රවට්ටලා බොරුවෙන් ව්‍යාජයෙන් රවටලා අද අපේ ජනතාවට සොයාගන්න බැරුව ඉන්නවා කවුද ඇත්තටම ඔවුන්ට ආදරය කරන කෙනා කියලා. මේ වේදිකාව සහ අඩෙකුත් වේදිකාව වෙන් කර ගැනීමේ ඉර ඇඳගන්න අද දවසේ ලේසි නෑ කෙනෙකුට. අර මාලතී කල්පනා කියන කිවිඳිය ලිව්වා කවිපදයක්, මැකී යන මේ හුණු වටය මැද අපි හරිම අසරණයි අසඩක් කියලා. මේ හුණු වටය වේගයෙන් මැකී යනවා. හොඳින් නරක වෙන් කරගන්න අමාරුයි. ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වය වෙන් කරගන්න අමාරුයි. දේශපාලනයෙන් අදේශපාලනය වෙන් කරගන්න අමාරුයි. පොරොන්දු වලින් ප්‍රතිපත්ති වෙන් කරගන්න අමාරුයි. එහෙම නැත්තං ජාතික ජනබලවේගය නිර්මාණය කරලා තිබෙන ප්‍රතිපත්ති සම්භාරයට කිට්ටුවෙන් අලගුතියන්නවත් පුළුවන් ප්‍රතිපත්තියක් මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ලංකාවේ කිසිම තැනක දකින්නට නෑ. ඒත් අපට ඒ ගැන ඔබට විස්තර කරන්න තියෙන්නේ අර වීරවංශලා ගම්මන් පිරලා විනාශ කරපු භාෂාවෙන්ම තමයි. ඒ භාෂාවෙන් මිනිස්සු ආමන්ත්‍රණය කරාට පස්සේ ආයේ සිංහල භාෂාව ඉතුරු වෙන්නේ නෑ. ඒක තමයි මේ කාලේ අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය. අපේ වැඩපිළිවෙල සහ අපේ බලාපොරොත්තු, මේ සංවිධානය ඔබට දක්වන ආදරය, අප සතුව තිබෙන
දූරදර්ශී කල්පනාව මේ රට ගොඩනැගීම ගැන තියෙන බරපතල සිහිනය කොහොමද අපි ඔබට පැහැදිලි කරන්නේ? පත්‍රිකාවක් බෙදන්න පාරදිගේ ඇවිදගෙන යන මේ රාජ්‍ය සම්මානලාභී ලේඛකයෝ, මේ රාජ්‍ය සම්මානලාභී රංගන ශිල්පියෝ වෙන්කර හඳුනාගන්න බැහැ ජනතාවට. ඒක කොයි වගේද කියනවා නම් මෙන්න මේ වගේ. සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා මීට ටික දවසකට උඩදී කිව්වා මෙන්න මෙහෙම වාක්‍යයක්. බලය ලැබිලා මාස දෙකක් ඇතුළත සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට ඔහු රැකියා පිරිනමන බව. හිතවතුනි, මේක මොනතරම් මුලාවක්ද? මා දකින්නේ මේක විශාල තිරස්චීන ප්‍රකාශයක් හැටියට, ව්‍යාජ බිහිසුණු ප්‍රකාශයක් හැටියට. ඒ එසේ කළ හැකිද? මේ ඔහු සිංහල භාෂාවෙන් ඔබට කියන වැකියා. අහන්න තියෙන සරලම ප්‍රශ්නය තමයි, ඇයි ඒක මෙච්චර කල් නොකළේ? ඒක හරිම ආසන්න යථාර්ථයෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්. ඒක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ වර්ජන, අසහනකාරී මනස, ඒ ඛේදවාචක, කොළඹ ගිහින් ගුටි කාපුවා. එතකොට මහදවල් බොරුවක්ද ඒක? රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය මාස දෙකක් ඇතුළත විසඳන්න පුළුවන් සරල වාක්‍යයක්ද? අනුර දිසානායක සහෝදරයා, එහෙම වැකි ඔබට කියන්නේ නැහැ. එතකොට කොහොමද ඔබ අඳුරගන්නේ? නගරයේ මැදටම ඇවිල්ලා හිටියත් කොහොමද ඔබ වෙන් කරගන්නේ? පොහොර රුපියල් 350ට දෙනවා කියනවා එක්කෙනෙක්, එක්කෙනෙක් කියනවා නිකන් දෙනවා කියලා. වතු කම්කරු හිතවතුන්ට වැටුප රුපියල් 1000ක් කරනවා කියනවා එක්කෙනෙක්, අනිත් එක්කෙනා කියනවා නෑ 1500ක් කරනවා. පොඩි වුන් දාපු සෙල්ලංගයක් වගේ. කොහොමද මේක වෙන් කරගන්නේ? මේක තමයි අපි මුහුණ දීලා තියෙන අමාරුම ප්‍රශ්නය. රැකියා විරහිත උපාධිධාරීන් ගැන කිව්වොත්, ඒ වැකියට රැවටෙනව නම් මේ ජනතාව කවුද? ඒ වැකියට රැවටෙනව නම් ඊට වඩා අවස්ථාවාදීත්වයක් කොහේ හරි තියෙන්න පුළුවන්ද? ඒක මොනතරම් කාලකණ්ණි ප්‍රකාශයක්ද? උපාධිධාරීන්ගේ ගැටලු අප හොඳින්ම දන්න නිසා මේ ප්‍රකාශය කරන්න පුළුවන් වෙන්නේ ඔහුට. ඒක එක හේතුවක් තමයි. ඒ ගැන කියන්න බිය වෙන්න ඕනේ නැහැ. ඒ අපේක්ෂකයාගේ මුග්ධ බව. ඒකට වෙන වචනයක් නැහැ. ජනතාවක් අමතලා මේ තරම් දුක්ඛිතව ජීවත් වෙන මිනිසුන් කොට්ටාශයක් අමතලා ඒ වගේ මහ දවාලේ රැවටෙන අහුවෙන වැකියක් කියන්න මිනිහෙකුට පුළුවන්ද? හිතවතුනි, ඒ වේදිකා දෙකම පිරීලා තියෙන්නේ මෙන්න මේ වගේ විනාශකාරී රැවටිලි වචන වලින්. මේ උපාධිධාරීන්ගෙන් ඔහු සමාව ගත යුතු නැද්ද? උපාධිධාරීන් ගැන මේ ප්‍රශ්නේ අනුර සහෝදරයාගෙන් ඇහුවනම් ඔහු කියන්නේ කොහොමද ඒක විසඳන්න තියෙන ක්‍රමය කියලා ඉතාම විද්‍යාත්මකව. එබඳු පිරිසක් උරා ගන්න කර්මාන්ත ඇති කරන හැටි, උපාය මාර්ග, ප්‍රතිපත්ති සියල්ල සමගයි පිළිතුර ලැබෙන්නේ. එබඳු සම්මුඛ සාකච්ඡා, ජන ආමන්ත්‍රණ සිය ගාණක් දැන් ඔබ හමුවේ තබලා ඉවරයි. එහින්දා අපිට හොඳ භාෂාවක් තියෙනවා, අපිට හොඳ විනයක් තියෙනවා. අපි අපේ ප්‍රතිවාදීන්ට අපහාස කරන්න සූදානම් නැහැ. ඒත් අපි ඔබට මේක තෝරලා දෙන්න ඕන. අපි මේක තෝරලා දෙන්න ඕන. මොකද එවැනි වංචාකරුවන් රැවටිලිකරුවන් මේ රටේ ජනාධිපති විය යුතු නැහැ. මේ රටේ ජනාධිපතිවරයා විය යුත්තේ ප්‍රඥාවන්ත, කරුණු සහිතව කතා කරන්න පුළුවන්, දේශපාලන අත්දැකීම් තිබෙන, ඕනෑම පීඩනයක් දරාගෙන ඉන්න පුළුවන්, ජාතික ජනබලවේගය තෝරපු නිසැක අපේක්ෂකයා වන
විජයග්‍රාහි විශිෂ්ට දේශපාලනික මිනිසෙක් වන අනුර කුමාර සහෝදරයා පමණයි. ඔහුට පමණයි ඒ කටයුත්ත කරන්න පුළුවන්. අවසන් වශයෙන් අද එක්තරා විශිෂ්ට දවසක්. නබිනායකතුමන්ගේ උපන්දිනේ. ඊයේ මුස්ලිම් මිතුරෙක් මට මුණගැහිලා කිව්වා, සහෝදරයා, ජන ආමන්ත්‍රණයක් කරන්න ලැබුණොත් මේක කියන්න. උතුම් නබිනායකතුමාගේ ජන්මදිනය සිහිපත් කරලා කියන්න. එතුමා ඉතාම දුෂ්කර කාලයක උතුම් සමාජයක් හැදීමේ කටයුත්ත තනිවම ආරම්භ කළ බව. වෙනස තනිවම ආරම්භ කළ බව ජනතාවට කියන්න කියලා ඔහු මගෙන් ඉල්ලුවා. හිතවතුනි, වෙනස තනිවම ආරම්භ කරන්න පුළුවන්. මේ ජයග්‍රහණය සඳහා තිබෙන අඩුපාඩුවක් ගැන ඔබෙන් කවුරු හරි ඇහුවොත් කියන්න ඔහුට එක අඩුවයි තියෙන්නේ. මොකද්ද කියලා ඇහුවොත් ඔබේ ඡන්දය පමණයි අඩු. ඔවුන්ට කියන්න එක ඡන්දයයි අඩු, ඒ ඔබේ ඡන්දය කියලා. තනි පුද්ගලයෙකුට මේ වෙනස කරන්න පුළුවන්. අපි ඒ ශ්‍රේෂ්ඨ නායකයා නබිතුමා හදවතින් සමරනවා. ඒ දහම මේ මහ පොළවේ ඉටු කරන්න පුළුවන්. යුක්තිගරුක සමාජයක් බිහි කරන්න පුළුවන්. ඒ නිසා ඒ සමාජය බිහි කිරීම තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන්. අවසන් වශයෙන් එක වැකියක් කියන්න කැමති. නිල් කොළ වේදිකා කාලයක් තිස්සේ බලයට පත් කරලා යවපු ඔබේ මහජන නියෝජිතයෝ ඔබ නියෝජනය කරන්නේ නැහැ. මහජන නියෝජිතයෝ මහජනතාව නියෝජනය නොකරන කාලයක් මේක. ඔවුන් නියෝජනය කරන්නේ දුෂ්ට කොම්පැනි විතරයි. ලාභ ලබන කොම්පැනි විතරයි ඔවුන් නියෝජනය කරන්නේ. ඒ නිසා ඉතා පැහැදිලිව අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මේ විනාශය වෙන්නට ඉඩ දෙන්න බැහැ. ලංකාව පිහිටලා තිබෙන සියලුම පවුරු පදනම් ස්ථිර වශයෙන් බිඳ වැටිලා විනාශ වෙලා ව්‍යසනයේ අගාධයේ මුවවිටටම ඇවිල්ලා ඒක ගැට්ටේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තවදුරටත් ලංකාවට මේ විදියට යන්න බෑ. උමා ඔය ව්‍යාපෘතියෙන් සිද්ධ වෙච්ච විනාශය ගැන ඌවේ මහා කලාකරුවෙක් වෙන නිශ්ශංක විජේමාන්න කෙටි කතාවක් ලිව්වා. ඒ කෙටි කතාවේ නම උමා. ඔහු පෙන්නලා දෙනවා ඒක කොයි වගේද කියලා. ඔහු පෙන්නලා දෙනවා ඒ මහා ව්‍යසනය ඇස් පනාපිට වැටහෙන භාෂාවකින් තෝරල දෙද්දිත් ඒ මග තෝරගන්න දුෂ්කර වෙච්ච මිනිස්සු. අපි ඔවුන්ට මේසෙරේ ආදරෙන් ආරාධනා කරන්නේ, පුළුල් හදවතින් ආරාධනා කරන්නේ සියලු දෙනාට. අපි දන්නවා මිනිස්සෙක් හැටියට මග තෝරගන්න බැරි තරමට අවුල් කරපු සමාජයක් මේක. ඒ නිසා මේ මෙතන එහා පැත්තේ බිල්ඩිමක් පෙන්නලා අපිට සහෝදරයෙක් කිව්වා ඒක ඇද වෙලා තියෙන හැටි බලන්න කියලා. ඒක ඉරිතලලා තියෙන හැටි බලන්න කියලා. තමන්ගේ ලිදේ නිල් කැටයට තිබුණු වතුර ටික උදේ පාන්දර බලනකොට හිඳිලා තිබිච්ච දර්ශන දැකලා ආදරණීය තාත්තලා හෘදයාබාධ වලට ලක්වෙච්ච පළාතක් මේක. හිතවතුනි මේ අවුරුදු 70 ඒ 70 අත්දැකීම් සරල නෑ. ඒවා ලියවිලා තියෙන්නේ කඳුලින්. ඒවා ලියවිලා තියෙන්නේ රුධිරයෙන්. ඒවා ලියවිලා තියෙන්නේ කිසිදා නැවත හැරවිය නොහැකි විපාකවලින්. අන්න ඒ නිසායි. කිසිදා දේශපාලන වේදිකාවක පස්පාගපු නැති අපි මේ ගමන ආවේ. ඒ නිසා නැවත වතාවක් අපි ඌව පළාතේ බණ්ඩාරවෙලට මේ විදියට එනවනම් අපි එන්නේ මහා මැතිවරණයකදී ඔබ අමතන්න. අපට විශ්වාසයි ඉතාම තෘප්තිමත් පෘතුල දැවැන්ත වේදිකාවක ඉතාම සොම්නත් සහගතව
මහා මැතිවරණයකදී එකට වැළඳගෙන අපේක්ෂා සහගතව ඔබව අමතන්නත් අපට ඔබ ඉඩ තියාවි. ඒ නිසා මේ හැරවුම අපි ගත යුතුයි. තනි ඡන්දයක් ඇදීට මතක තියාගන්න. අද තියෙන වාර්තා විශ්ලේෂණය කරලා බැලුවොත් ඔබට විශ්වාසයෙන් මා කියන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට තිබෙන විශිෂ්ටතම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජනබලවේගය පත් වෙලා අවසන්. ලංකාව මෙතෙක් බිහි කරපු විශිෂ්ටතම දේශපාලන මිනිසා බවට අනුර දිසානායක සහෝදරයා පත් වෙලා අවසන්. ඒ නිසා තවදුරටත් ඔබව වෙහෙසන්නේ නැතුව එළමෙන මැතිවරණ දිනේදී මාලිමාව ලකුණ ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය සලකුණු කරලා නැවත ශ්‍රී ලංකාව අගාධයකට ඇද නොදමන, ඔබව අතරමඟ අත නොහරින බලගත් දේශපාලන ව්‍යාපාරයක්, බලසම්පන්න ප්‍රතිපත්ති දේශපාලන වේදිකාවක් ජයග්‍රහණය කරන ලෙස ඉල්ලා සිටමින් සමුගන්නවා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට.